Hello friends, welcome back to another gameplay videos on making other play karanne yanne Minecraft. Hari bang ithin elama meka thamai mage Minecraft survival video series eke 11 weni episode eka. Pinshuda bang meka 12 weni episode eka. Hari ithin episode ranking wadak ne. Adda godak weda thiyena dawasa. Ithin walata man kalin video ekedi kiwwa menna metena. Mama mokadda bang අසගාලක් හදන්න තමයි මේ හදලා තියෙන්නේ කියලා ආදීකේ වැඩි ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් මම මේ වෙන වැඩකට ආපු ගමන් ඔන්නයි කියලා වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න ගත්තේ. වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න නෙමෙයි ගේම් එක ඕපන් කරේ වෙන වැඩකට. කොහමද ඉතින් අද වීඩියෝ රෙකෝඩ් කරනවා කියලා හිතුවා. හරි බං ඉතින් අපි අද වැඩේ කරමු. මෙතන අසගාලක් තමයි හදන්න හදන්නේ ගැම්මක් තමයි. හරි බං ඉතින් මම මෙතනින්ම ගේ ඇතුළට යන්නම්. ආයේ මොකටද වටයක් යන්නේ ඉතින්. මෙතන දොරක් තියෙනවනේ. Hari bang ini ngapi patagala gila mereka tawas tekan baru di karang emu izin baru di ke benar namun baru di ke tarang ini bila tamai izin video keren ada video ke last tune nih emang kiwan izin di kamu noy video ke record keren hitu nah record keren no mam mining welta abi mining welta i tau pedi wedo gesti noy pasti keren no hari ko baru di ke mana tapi tone bali di kaku ni bakat tahak gatai ting wedi netulai tini hari tau mana doni ආමරයක් අපි දාගමු පොඩ්ඩක් මැරෙන්නේ නැතුව ඉඳත් එක්ක මම නම් සාමාන්‍යයෙන් වීඩියෝ වලදී ආමර දාගෙන වැඩිය මොකද ආමර පාවිච්චි කරන්නේ නැහැ මම වැඩිය අර නෙදර් වලට යද්දි තමයි ආමර එකක් දාගත්තේ කමන්නේ අදට අපි ආමර එකක් දාගමු දැන් ඉඳන් ආමර දාලා වැඩ කරන්න ඕනේ මම එතකොට තමයි ගැම්ම තියෙන්නේ මම වැඩියෙන්ම ආමර පාවිච්චි කරන්නේ නැමෙ අපි තරන්නේ මයිනින් වලට යද්දිවත් එක එකව ගවේෂණය කරන් දිහෙම යද්දිවත් ආමර දාන්නේ ඒ වුණාට ඉතින් මට ආමර නම් ඕන තරම් තියෙනවා මම ඔන්නේ ලනු ටිකුත් ගත්තා ඉතින් මේ ලනු හම්බුනේ කොහමද කියලා මම ඔයාලට කලින් කියලා ඇති ආර එන්නේ බං වෙලෙන්දෙක් වගේ මට උට කියන නම දන්නේ අන්න උගෙන් තමයි ගත්තේ ඉතින් අර ලාමල දෙන්න එක්ක බැඳගෙන ඉන්නේ උන් දෙන්නා ඒ ලාමල දෙන්නා මෙරුවට පස්සේ උගාව තියෙන ලනු ඒ උන් ලාමල ගැට ගහන් ඉන්නේ ලනු වලින් ඉන්නේ ඒ ලනු ටික අපිට ගන්න පුළුවන් ඔය වගේ එක එකව මරලා තමයි මට මෙච්චර ලනු ගොඩක් එකතු වෙලා තියෙන්නේ ගේම් එක ගත දවසේ ඉඳන් උන්ව මරලා නැතුව මම ලනු හදලා නැ මේ පේන ලාමල දෙන්න ඉන්නවා ඔය දෙන්න එක්ක විතරයි මම උතන දාගෙන තියෙන්නේ අනිත් ඔක්කොම ලා ඉතින් මරලා දාලා හරි බං ඉතින් එළම අපි ගිහිල්ලා බලමු මගේ අස්සෝ ටික මෙතනම තුන් දෙනෙක් ඉන්නවා තව අර පැත්තේ හිටියා කළු අස්සෙක් මං කළු අස්සයා නම් ඈ ඊ මෙතන ඉන්නේ මේ තනි පාට අස්සෝ දෙන්න කළු නෙමෙයි නේද ඊ මං ගිනාවේ කළු පාට අස්සෙක් නේ බං මෙතනට දැන් මට පේන හැටිද මේ කළු නෙමෙයි වගේ පේන්නේ මේ මැද ඉන්න කෙනා මට දැන් ටිකට් එක කලින් හම්බුනේ ඔය කල දුඹුරු ඉදු දුයින් එක උනේ මට දැන් ටිකට් එක කලින් හම්බුනේ නැත්තම් මට පේන හැටිද මේකත් නිකන් දුඹුරු පාටක් වගේ නෙමෙයි මේ තනි පාට අස්සෝ දෙන්න මම කළු පාට අස්සෙක් කියලා ගිරායි මට හිතන්නේ වැරදින්ද ඇති මට මං කියන්නේ ගීද්දි වැරදින්ද ඇති මං කළු පාට වගේ දකින්ද ඇති අපි ගිහලා අනිත් පැත්තේ හිටිය කළු අස්සයාගේ මූණන් ගෙනලා ගොඩක් අල් ඌනම් අනිවාර්යෙන් කළු වෙන්න ඕනේ ඌ කළු නොවුනොත් නම් මම මේ වීඩියෝ එක මෙතනින්ම නවත්වලා දානවා මට කොහොම හරි කළු අස්සෙක් ඕනේ මං තනි සුදු අස්සෙක් හොයාගන්න හැදුවා හරි ගියේ නෑ හම්බුනේ නෑ ගොඩ දවසකින් ඉඳන් තනි සුදු අස්සෙක් හොයන්නේ මේ ඉන්නේ මූ කළු නිබන් ඉතින් තනි ගැම්මක් තමයි බූරේකුත් ඉන්නවලි හරි ඉතින් මම මුංගෝ හීලා කරලානේ අත් බලමු හීලා වෙයිද කියලා හරි මල්ලි ඌ මගේ පැත්තට ඌ හිලා වුණ හරි ඌ ගොඩ දැන් ඉතින් මෝ ගැට ගහගෙන යන්න ඕන හරි හරි කවනේ ගැට ගෙහුවා මං හිතුවා ගැට ගෙහුවා කියලා නෙමෙ හරි වරි ඊ පාර මේක වලින් ඉන්නේ නැහැ කියහන්කෝ බෑ නෙමෙයි කරන්න හරි බං ඉතින් මම මෝ මේ මගේ මාලිගාවේ රාජකීය අස්සයා කරගන්න හදන්නේ මුට කිසිම උනන්දුවක් නැහැ කියහන්කෝ කන පැලෙන්න දෙන්න එපා හරි බං ඉතින් මට අවස්සම බාණ්ඩි ගන්න අමතකුණා කියන්කෝ ඉතින් මං ගිහලා කෙලින්ම අස්සේ අරන් ආව ඕනකන වලු ටික ගේන්න නැතුව බලපන් ඉතින් ආයෙ ගිය ඇටුවට යන්න වෙනවා මම මුව මේ කොහෙන් හරි බැනලා පටගාලා ගිය ඇටුවට ගිහින් එන්න අම්මට ඉතින් මට අතන දොරක් තියෙනවා කියලා අමතකුණා දැන් ඉතින් ආයෙ වටයක් යන්න බෑ මෙතනින් මියා හරි බං ඉතින් ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා ඉතින් මගේ හීනයක් හැබැයි වුණා කොහොමද මෙන්න මේ ත්‍රිශූලය මේක මට නිකන් හම්බුනේ ඒ කියන්නේ අර මොකද බං අර වතුර යට ඉන්නේ මට උන්ගේ නම මතක නැහැ මේ වගේ එකක් අරන් ඉන්නේ වතුරයට අන්න එකෙක් මෙරුවම තමයි මට මේක හම්බුනේ මම ඕන තරම් මරලා තියෙනවා ඒත් කවදාවත් මේකක් හම්බෙලා නැහැ මං හිතුවා මෙරුවයි කියලා එක හම්බෙන්නේ නැහැ කියලා මං කලින් වීඩියෝ එකක් කියලා තියෙනවා මෙන්න මේ ආයුධය ගැන මං පටාස කරන භාණ්ඩයක් මං හිතුවේ නැහැ කීයටත් මට එක හම්බෙයි කියලා ආ මේක නෙවෙයි බං මෙන්න මේ රූම් එකේ තමයි බඩු තියෙන්නේ මං මෙතන දාලා තියෙන ටිකක් වටින බඩු බං මං ආස කරන්නේවා හරි බං ඉතින් මෙතන තියෙන අස්සයින්ගේ ආමර් ඒ වගේම මේ සෑදල වගේවා ඉතින් මේවා මං හැදුවේ නැහැ මට හම්බෙච්ච ඒවා ඉතින් මං ඒ ටික ගන්න එතකොට මට හම්බුනා මේ පූසෙක් වගේ එකක් බං මොකක්ද ඒක මට ඒකත් හම්බුනේ අර වෙලෙන් දෙග්ගෙන් ඒ කියන්නේ අර ලාමල දෙන්නේ කොල්ල නුවර ගැට ගහන් ඉන්නේ අන්න උන් දෙන්නේ එක්ගෙන් හම්බුනේ උන් දෙන්නේ එක්ගින් නෙමෙයි ඒක එක්ගෙන් හම්බුනේ එනේ එමරල් දීලා ගත්තා උගේ නැතෝ මෙරුවයි කියලා ඔකක් හම්බෙන්නේ නැහැ හරි බං ඉතින් දැන් අත් බහිමු වැඩේට
ඔක්කෝ වරින්නේ මගේ කළු අස්සයා මගේ ෆේවරිට් අස්සයා සුදු පාට එකෙක් හම්බුනේ නම් ඌ තමයි මගේ ෆේවරිට් වෙන්නේ ඒ වුණාට සුදු පාට එකෙක් හම්බුන්නේ කරුමේ තමයි ඉතින් ඈ හරි බං ඉතින් අපි දැන් මේ අස්සයාට නැගලා අමර ටික දාලා බලමු මුට ගැලපෙන්නේ මොකද්ද කියලා ඌ තමයි මට වටිනම අස්සයා ඉතින් මුට තමයි හොඳම එක දාන්නේ අපි දාමු මුට කෙලින්ම මුලින්ම රත්තරන් පාට එක දාලා බලමුද මොකද්ද දාන්නේ දෙකක් තියෙනවා රත්තරන් පාට එක කැතද රිදී එක රිදී නේ මේක අයන්නේ ගෝල්ඩ් අයන්ද අපි ගෝල්ඩ් එක දාලා බහැ බලමු පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්න එච්චර ගතියක් නැහැ වගේ නේද මේක කළු පාට එකට රත්තරන් පාට එක ගැලපෙන්නේ නැද්ද අපි අයන් එක දාලා බලමු හරි බං ඉතින් ඕන්න ඉතින් මන් දැම්මා අයන් නාමර එක ඒක නම් ලස්සනයි වගේ පොඩ්ඩක් බහැ බලමුද පොඩ්ඩක් බහැ පමල්ලි හරි අපිම පැදලත් බලමු මේක ලිහුවා හරි නැගපම්මුගේ උඩට දැන් දාපන් සෑදලේ මේ සෑදලේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඒකට මොකක්ද දන්නේ කියන්නේ කොමාරි ඔක තිබ්බොත් තමයි අස්සියෝ පදින්න පුළුවන් වෙන්නේ ඒක නැතුව බෑ දැන් පැද්ද හැකියි අස්සියෝ පේනවනේ දැම්මත් තමයි අස්සියා නම් පට්ට වේගින් යනවා යමු දැන් දාගමු මේක ඇතුළට හරි මල්ලි වයි බං යකෝ මට දුරෙන් යන්න බැරිද ඔන්න බං ඉතින් මේක නම් සමාජයේ දැවෙන ප්‍රශ්නයක් ඈ කූඩු හදද්දි වෙච්ච කාර්මික දෝෂයක් ඕහම තමයි මල්ලි ඩාමිනෝ ඩූමිනෝ ඒ වුණාට දැන් මම මොකද මෙතන කරන්නේ දැන් දැන් කොහොමද මම මේක ඇතුලට දාන්නේ බැහැපම් මල්ලි ඔක්කොම කලින් මේක අයින් කරා හරි බැස්සා ඔයා කොහෙවත් යන්න එපා ඈ මොකද කරන්නේ මොකද කරන්නේ අන්න අරක යනවා යස්සි පොඩ්ඩක් හිටපම් මල්ලි පොඩ්ඩක් හිටපම් බං හදිස්සියනේ බං උබලටත් මම මේ කොහෙන් හරි බඳින්මුද මම ඇතුලට ගන්න පුළුවන්ද බලමු වරින් වරින් යකෝ ශාපයක් නොවී බෑනේ මේක කරන්න කොනක් පැලෙන්න දෙන්න හිටිනවා මොන වෙලාවටම මිනිස්සෙක් නෝනි බා නැත්තම් මම මට වටින්නේ නැති වුණා නම් මම මේ වෙද්දිත් මම මරලා අර වෙනස් එක්ක කියමන මම මේ විදිහට මරලා දැන් මූ මට වටින මේක අහින්න මම මේ මුකුත් කරන්නේ නැත්තේ දන්නවනේ නැත්තම් හරි බං ඉතින් මූ එන්නේ නැ වෙන මොනවද කරන්න වෙනව හරි බං ඉතින් දැන් මටම තමයි ගේම ගහන්න වෙන්නේ දැන් මොකද කරන්නේ හොඳ අදහසක් හිටපන් කඩමුද වැට වැට කඩලා ගති නෑ වගේ සීන් එකක් තියෙනවනේ බං වෙන කරන්න දෙයක් උත් නෑ ඉතින් හැබැයි කඩලා දාමු බං වැට බලහන් කොයි කඩපු ගමන් පට ගාලා ආපු හැටි මූ මොකද්ද මේ කරන්නේ වයි බං මෙන්න මෙතනින් ඔබ බලමු හරියන්නේ නැහැ නේ බං ඊට පස්සේ ආයෙ මූව ගන්න ඕන වුණාම ආයෙ කඩන්න වෙනවා මොකද කරන්නේ හැබැයි ඉතින් මම බැඳලාම තියන්න වෙනවා මේ කැඩුවොත් මං හිතුවේ එහෙම ඇතුලට දාලා බඳින්න නැතුව නිකන් ඉදැල්ලේ තියන්න කියලා ඒ වුණාට මේ ටික කඩලා අපි මූව බැඳලා තියමු වෙන කරන්න දෙයක් නැහැ ඉතින් මේ වෙලාව හැටියට මට වෙන අයිඩියා එකක් එන්නෙත් නැහැ මක් කරන්නද බං ඉතින් මේවා සමාජයේ දැවෙන ප්‍රශ්න බං හරි වංග ඉතින් දැන් අනිත් පැත්තේ තියෙන කූඩුවටත් ඉතින් මේසේ තමයි වෙන්නේ මම එකත් පට ගාලා කඩා ගන්නම් කඩාගෙන ඉතින් අපි ගිහිල්ලා අනිත් අස්සයව ගේමු හරි මල්ලි අපි යමු ගැම්මෙන් අනිත් අස්සයව ගේන්න මේ පේනවනේ මම අරක හදාගෙන ඉවරයි හදාගෙන නෙමෙයි කඩාගෙන ඉවරයි හදාගෙන කියන්න බෑ නේ එකට හදප එක කැඩුව එකයි කරේ හරි ඉතින් මෙතන අස්සයෝ තුන් දෙනෙක් ඉන්නවා දැන් අපිට එකෙක් තෝරගන්න වෙනවා කවද තෝරගන්නේ මැද ඉන්න කවද තනි පාට අස්සෙක් ඉන්නවනේ අපි මේ දුඹුරු සුදු එකා ගමු දුඹුරු සුදුයි හරි නැග්ගා යකෝ මේ වැරදි කරන්නේ නැගලා තින්නේ අඩු නෝබන් ඉතින් බෑනේ මේක කරන්න කෝ අදාළ සමාජික වරෙන් මං ගාවට මූ ලිහලා ඉමු යකෝ මේ කලිහුව ගමන් කඩාගෙන එනවා කියන්කෝ ආ මූ හීලා නෑ බා මූ ඉස්සලම හීලා කරලා ඉන්න ඕනේ හීලා වියන් අම්මට ඉතින් මූ නම් කුලප් වෙච්ච එකක් ඈ බෑරි බං මූ නම් ටිකක් දරුණු සමාජිකෙක් ටිකක් දරදඬු හිතක් තියෙන්නේ ගල් හිතක් තියෙන්නේ මූ ගල් හදවත කියවලා බං ඒකයි හයි බං ඉතින් කොමාරි වැඩේ කරා ඉතින් මං කවුද කියලා දන්නවනේ ඉතින් වැඩණි බං ඉතින් කොමාරි වැඩේ කරා ඩාක් මැජික් දාලා වැඩේ කරගත්තා ඉතින් ගැම්මත් තමයි හරි අපි දාලා බලමු මට গোল্ডන් එක. ඒක විතරනේ තියෙන්නේ ඉතින්. හරි. මේකත් දාගමු. දැන් ඉතින් මුව ගිනිහිලා බඳින්න තමයි තියෙන්නේ. අම්මට ඉතින් මුත් පට්ට හැබැයි ඈ. අම්බෝ. ගැම්මත් තමයි ඉතින් මුත් ඈ. හරි බං ඉතින් අපි මේ අශ්‍රය පැල්ලා පොඩි ආතල්යක් ගමුද ටික වෙලාව. පොඩ්ඩක් වටයක් පැදලා බලමු. වැඩි දුර යන්නේ නැහැ. මේ ළඟම තමයි යන්නේ. ඌ වෙන වේගින් යනවා ඈ. සුපිරියක් තමයි. මං අශ්‍රය පැදලා තියෙන ඕන තරම්. ආමර දාන් ගිහින් නැහැ. සෑදලේ දාගත්ත අස්සයට ගියා. ඔය අමර එක අත්‍යවශ්‍යම නෑනේ බං. අත්‍යවශ්‍ය නෙමෙයි. වචනත් පැටලිනවා බං. අත්‍යවශ්‍ය බං. අනේ ඔය කියන්නේ අවශ්‍යම නෑ කියන එක කියන්නේ. මොකද බං මේ වචනේ කියවුනේ නැත්තේ. ඔය වචනත් ශාපයක් බං. මට කියවන්න බැරි වචන එහෙම තියෙනවනම් ඒවා ශාප ඈ. හරි කොල්ලෝ වරෙන් යන්න මගේ රාජකීය අස්ස ගාලට. උඹත් දැන් මගේ රාජකීය අස්සෙක්. වරෙන්. ඉතින් උවත් දාලා බඳින්න තමයි වෙන්නේ. වරෙන් මල්ලි. ඌ ටිකක් දරදඬු සමාජිකෙක්. මං කිව්වනේ.
මූ කොතනද බඳින්නේ මෙතනින් බලමු ඊ එතකොට පොඩි ගැම්මක් නැති ගතියක් තියෙනවනේ බා මොකද කරන්නේ එකට පොඩක් ඉන්නකො මට පොඩි අදහසක් ආවා කාකෝගයක් කෑ ගහනවා කියනකො මෙතන හරි අපි දැන් මේ දෙකේ බඳින්මු මූ ලිහුවා බැන්දා හරි ලිහුවා අම්මට තිරි බා මේක ලිහුවකම දුවනවා කියනකො පොඩ හිටපම් බං උඹට රාජකීය අශ්වයෙක් වෙන්න ඕනේ නැද්ද කියනකො මගේ කළු අශ්වය නම් ඒ වගේ කැත වැඩ කරන්නේ නැහැ බා ඌ මාව දාලා දුවන්නේ මූ කොහොමද ලිහින්නේ මෙතන ලිහිමු හරි අර දැක්කනේ ඌ හරි හිමින් යන්නේ ඌ මාව දාලා දුවන්නේ නැහැ නේ මගේ හොඳ අශ්වය බං ඒකනේ මං කිව්වේ ඌ තමයි මට හොඳ මේකා කියලා හරි බං ඉතින් අශ්වය දෙන්නේ නම් බැඳගෙන ඉවරයි කොහොමද ගැම්ම හරි බං ඉතින් කොහොමද මොන අශ්වයටද ඔයා කැමති රත්තරන් පාට ආම එක දාලා තියෙන එකටද අයන් නාම එක දාලා තියෙන එකටද gold armor එකටද කැමති අයන් armor එකටද මං කියන්නේ අශ්වය දෙන්නගේ රත්තරන් පාට ආම එක gold armor එක දාලා තියෙන එකටද කැමති අයන් armor එක තියෙන එකටද මන් නම් කැමති ඉතින් මගේ අයන් නාමර එක දාපු කළු කොල්ලට ඉතින් එයා ගැම්මක් තමයි හරි බං ඉතින් දැන් අපි ගිහිල්ලා වතුර බකට් ටිකක් අරන් එමු වතුර මොකටද මේකට ඉතින් බං ලස්සනට ඉතින් අශ්වයන්ගේ අර අස්සගාල ඉස්සර මං අර කාණු වගේ හදලා තිබ්බි ඕකට වතුර පුරවන්නේ ලස්සනට ඉතින් අර අශ්වයන්ට බොණ්ඩ තියෙනවා කියලා ඔය අස්සගාල වල තියෙන බං අන්න ඒ වගේ එකක් හදන්න ඉතින් මං ගිහිල්ලා පටගාල වතුර අරන් එන්නම් කොහෙද වතුර තියෙන්නේ මට මේ වෙලාවට මතක් වුණෙත් නෑ මෙන්න මෙහෙණි වතුර තිබ්බි බලන් ඉතින් වතුර තියෙන තැන හදිස්සියට මතක් වෙන්නේ නෑනේ වටේ යන්න වෙනවනේ බං ඉතින් මේ තියෙන්නේ වතුර නාන්න තරම් මාළුත් ඉන්නවා කියහන්කෝ අනවශ්‍ය කරන්නේ ටික මෙතනින් අයින් කරගමු සෑදලයක් ඕනද ඒක ඕනෙත් නෑ හරි බකට් පහ විතරයි ඕනේ බකට් පහට බාල්දි පහක් දෙන්න වතුර හරි මල්ලි අපි යම් පටගාලා අස්සගාල ගාවට ගිහිලා පුරවගමු මේ ටික මට තව පාරක් එන්න වෙයි පහක් මදි වෙයි බං පහක් මදි වෙයි සමහර විට ඇති වෙන්නත් පුළුවන් ඇති වෙයි ඇති වෙයි එකක් වැඩිපුරක් තියෙනවා සාමාන්‍යයෙන් එකට දෙක ගානේ දැම්මොත් අනේ මන්ද ඔක බලමු අපි ගිහිල්ලා හරි මල්ලි ඉතින් ගැම්මත් තමයි ඔය ඉන්නේ මගේ අයන් කළු කොල්ලා අපි කළු කොල්ලට මුලින්ම දාමු පොඩක් අයින් වෙන මල්ලි මෙන්න මෙතනට දැම්ම එක අනිත් එක මෙතනට ඈ ඒක හරි ගියේ නැද්ද කොහෙද එකක් ගියේ නැද්ද මේකට දාමු හරි මල්ලි මොකක්ද එතන උනේ හරි මෙන්න මේකත් දාමු බං එකක් මැදින් කොහමද අනිත් එකට ආ යන්න වෙනවනේ කොහමද ඒකත් ඔන්න ඔය දාලා මම පට ගාලා ගිහින් අරන් එන්න අපි යන් තව පහක් අරන් එන්න පහක්ම අරන් එමු ඉතින් අවුලන්නේ වැඩි නෑ නේ මල්ලි ඉතින් වැඩි වෙන්නේ හරි බං ඉතින් මට කෑම ඕන වෙලා කියහන්කෝ මට වීඩියෝ එකකදී කෑම ඕන වුණාමද කොහෙද ඉතින් මම එදට නම් වීඩියෝ එකක් කරන්න කලින් රෙඩි වෙනවා ඒ කියන්නේ හොඳට ලෑස්ති වෙලා තමයි වීඩියෝ එකක් කරන්නේ එතකොට ඉතින් ඔක්කොම පුල් එහෙනම් වීඩියෝ එකකදී හම්බෙන්නේ නැහැ කණ්ඩ අවස්ථාවක් හම්බෙලාම නැහැ ඉතින් මගෙන් කෙනෙක් කමෙන්ට් කරලා අහලා තිබ්බා කෑම කන්නේ කොහමද කියලා. ඉතින් මම ඒක පෙන්නන්නම් දැන් මං ගාව මොකුත් නෑ ඇති. මේ වැඩේ ඉවර කරලා පුළුවන් වුණත් පෙන්නන්නම් කාලා. නැත්තම් ඉතින් මම වීඩියෝ එකෙන් කරලා ගිහිල්ලා කනවා. දන්නවනේ ඉතින් මං ගැන. ඕක කණ්ඩ ඕනෙත් නෑ බං. මං දැන් මෙතන මෙරුණ මොන හරි දෙලා ඕක ෆුල් වෙනවා. ආයි ගොඩ වෙලාවකට කෑම ඕන වෙන්නේ. අම්මට ඉතින් දෙකක්ම ගියානේ. දැන් නම් කණ්ඩ වෙන සීන් එකක් තියෙන්නේ. කමන්නේ. අද මං වැඩේ කරලා ළමයි කන්නේ. මෙරුණයි කියලා මොකුත් වෙන්නේ නෑනේ ඉතින්. දන්නවනේ මම සෙටින් එකක් දාගෙන ඉන්නේ මගේ අතේ තියෙන මොකුත් නැති වෙන්නේ නෑ මෝ මරමු බම් මේකෙන් මම මේක පාවිච්චි කරලා කිසිම හැදෙන්න ගැහුවේ නෑ ඒ කියන්නේ මම මේක පාවිච්චි කරලම නෑ හම්බෙච්ච ගමම්ම ගිහිල්ලා අර අතන මොකද බං ආමාරයට එකට දැම්මා මම මේක පාවිච්චි කරේම නෑ කැඩේ කියලා වීඩියෝ එකකදී පාවිච්චි කරනවා කියලා ඉතින් මේ භාගයක් ඉවර වෙලා තියෙන බං මං කියවනේ මේක මං හදපු එකක් නෙමෙයි හදන්න දන්නෙත් නෑ මුවත් මරලා දාමු බං මට මේක හම්බෙච්චක් නේ බං අම්මට දෙරි යකෝ නැග්ග ගියන්කෝ ගෙන්ගට මම නගිද්ද මේක මොකද්ද වෙන්නේ ආ රයිඩ් ටච් වෙනවනේ හරි අරු ටක් ගාලා මැරෙන්නේ බා මේකේ තුනක් ගෙවම සාමාන්‍යයෙන් මැරෙනවා හරියට ගැහුවොත් අම්මට තිරි තව එකයි හරි නංගු මැරෙන්න ඕන මේකෙන් ඊක අතට මාවය සුපිරි නේ මගේ කොහොමද හබව අතට මෙන්නේ හරි බං ඉතින් කලින් AP එකේ ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බ ඔය ඔක්කොටම උත්තර දෙන්න බෑ ඊයස්සේ ගොම් ප්‍රශ්න දෙකකුත් තිබ්බ මන් දැක්කා එක්කෙනෙක් කාලා තිබ්බා ආර එකපාරම වීඩියෝ එකේ අන්තිමට රෑ වෙනවනේ කොහොමද එකපාරම වීඩියෝ එකේ රෑ කරන්නේ ඔය ක්‍රියේටිව් නේද කියලා අහලා තිබ්බා ඉතින් එකට දෙන්න තියෙන උත්තරය තමයි මේක වීඩියෝ එකක් බැබින් කට් කරන්න පුළුවන් ඔයාලා ඒක හරියට බලුවනම් වීඩියෝ කට් කරනවා කියලා හොඳට අඳුර ගන්න පුළුවන් ඒකට ඉතින් ගේම් එක ගැන විතරක් දැනගෙන ඉඳලා මදි ටිකක් වීඩියෝ එකක් කරන හැටි ගැන පොඩි හරි දැනුමක් තියෙන්න ඕනේ ඉතින් වීඩියෝ කට් කරලා කියලා තේරෙන්න ගොනෙක් අහලා තියෙන ප්‍රශ්නේ ඉතින් වීඩියෝ එක මැද්දෙන් කට් කරන්න පුළුවන් කියලා දන්නේ නැති උන් වීඩියෝ බලනවනේ බං ඉතින් හරි බං ඉතින් තා ප්‍රශ්නයක් අහලා තිබ්බා දැන් මේ ගියේ මම මාස 3ක් හැදුවා කිව්වනේ දැන් මාස 3ක් වෙනවා මේ වීඩියෝ සීරීස් එක පටන් අරන් මාස 3ක් නෙමෙයි මේ වර්ල්ඩ් එක අරන් මාස 3ක් මම මේ වීඩියෝ සීරීස් එකේම
කීප පාරක්ම වර්ල්ඩ් එක මාරු කරා. මේ වර්ල්ඩ් එකට ඇවිල්ලා මාස 3ක් වෙනවා. මාස 3කට වැඩි. මාස 3ක් නෙමෙයි මාස 2කට වැඩි. කොහොමද? වැඩේ ඉවරයි බං. ගෙම්මත් තමයි තින්නේ. අපි යන් ගේ පැත්තට. දැන් ගිහිලා කැම කණ්ඩක් තියෙනවා. අද පොඩ්ඩක් ශබ්ද වැඩි දවසක් බං වීඩියෝ එකට ගණන් ගන්න එපා. හරි මම මොකද්ද කිය කීටි? අර අහලා තිබ්බ ප්‍රශ්නේ. ඉතින් බං මාස 2ක් තිස්සේ ගිය හැදුවනම් මාස 2කට වැඩි ගිය හැදුවනම් කැම කන්නේ නැතුව කොහොමද ඔච්චර කාල ජීවත් වුනේ? බොරු නේද කියන්නේ කියලා අහ තිබ්බා. ඔය ක්‍රියේටිව් දාලා නේද මේ ඔක්කොම හදලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මම මෙච්චර කල් කිසිම දෙයක් හදලා නැහැ. මේ ඔක්කොම ක්‍රියේටිව් දාලා එක දවසකින් හදපුවා තමයි වාල් ටික ටික පෙන්වලා තියෙන්නේ මං. එහෙම තමයි කියන්නේ. හරි බං ඉතින් ප්‍රශ්නේ හපු එක එළගුණේ. ඉතින් බං මේක වීඩියෝ එකක්. ඔෆ්ලයින් කරන වැඩක් තියෙනවා. අනික මං කොහෙවත් ගේ හදන හැටි ෆුල් වීඩියෝ එකක් දාලා නැහැ. ඒකට ගේ හදන අතරතුර කැම කෑවද නැද්ද කියලා කිසිම කෙනෙක්ට දැනගන්න විදියක් නැහැ නේ. ඉතින් එන ගොම් ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඒ වගේම ඉතින් මම බඩගින්නක් තිබ්බොත් තියෙද්දි මැරුණොත් මැරුණට පස්සේ කෑම ඕන වෙන්නේ නැහැ. ආයේ ඔක්කොම ටික ෆුල් වෙනවා. හෙල්ත් එක කෑම හැමදේම ෆුල් වෙනවා. ඉතින් මං වැඩි ආමර පාවිච්චි කරන්නෙත් නැහැ. නිතරම මැරෙනවා. ඉතින් මං හිතලත් මැරෙනවා. ඉතින් මට කෑම වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මං වීඩියෝ එක රෙකෝඩ් කරන්න කලින් ගොඩක් සූදානම් වෙලා ඉන්නේ. රෙඩි වෙලා ඉන්නේ හින්දා කෑම කන්න අවස්ථාවක් හම්බෙලා නැතුව ඇති. අපි දැන් මේ බඩගින්න නිවාගනිමුකෝ. මොනවද කන්නේ? හරි බං ඉතින් කෑම කන්නේ කොහොමද කියලා අහලා තිබ්බනේ. ඒකට තමයි දැන් මං උත්තරේ දෙන්න යන්නේ. මෙන්න මේ විදියට කෑම එක අරගෙන ටච් කරගෙන ඉන්න. ඒක ඉබේම කනවා. හැබැයි ඉතින් බඩගිනි තියෙන්න ඕන. ඔයාලට පේන්න ඇති මේ උඩ තිබ්බා. මොනවද බං මේ? මස් කකුල් වගේ තියෙන උඩ. අන්නේ ටික අඩු වුණාට පස්සේ තමයි කැම කන්න පුළුවන් වෙන්නේ. මේ අමු කැම නම් මං ගාව තව ඕන තරම් තියෙනවා. එතකොට තව අහලා තිබ්බා අයන් හදන්නේ කොහොමද කියලා. ඒක මං වීඩියෝ එක කියලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙත් මට කිව්ව හැකි. එතකොට මට ආයෙ පාරක් කියා දෙන්න ඕනේ මං මයිනින් ගැන කරන වීඩියෝ එකදී. අයන් හද හැටි කියන්නම්. අපි මේක දාමු. මේකට මොන හරි වුණොත් එන ප්‍රශ්නයක් බං මට. මට ඕක රටක් වටිනවා. හරි බං ඉතින් මට ලෙවල් 16ක් තිබිලා. මං දැන්නේ දැක්කේ. මං දැන් ගිහිල්ලා සත්තු මෙරුවනේ ගොඩක්. ඔය මස් වර්ගයක් කියන එකතු කරන්න ගියා. ඊට පස්සේ ඉතින් ලෙවල් එකතු වෙලා ගෙම්මත් තමයි ඉතින් දන්නවනේ ඉතින් මම අර සෙටින් එකක් දාලා තියෙන හින්දා මරුණට පස්සේ බඩු විතරක් නෙමෙයි ලෙවල් ටික නැති වෙන්නෙත් නෑ මට ඒ සෙටින් එකේ නම මතක නෑ දැන්. හරි දැන් ඉතින් මම බඩු ටික පිළිවෙලට දාගන්නම් මේකට. මම පිළිවෙලට මේව හදලා තියන්නේ. ඇත්තම කිව්වොත් මේක කලින්ම හදලා තිබ්බා. පිළිවෙලට හදලා තිබ්බේ නෑ. ආගිය අතේ බඩු දාලා. මම දැන් ටිකට කලින් තමයි. දැන් ටිකට කලින් කියන්නේ අද. අද තමයි මම ওই ටික පිළිවෙලට හැදුවේ බා. ඊයේ රෑ පටන් ගත්තේ. ඊයේ රෑ කොටසක් කරා අද උදේ කොටසක් කරා. හරිම සරලයි පහසුයි කාර්යක්ෂමයි. හරි බං ඉතින් මේ එකතු වෙලා තියෙන බඩු ටික මං හිමිටියට දාගන්න. ඒක ඔයාලට අදාල නැහැ නේ. දැන් ඉතින් උඹලා ඵලයක්. එහෙනම් කොල්ලෝ අදට වැඩේ නවත්තන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.